පොලසිල් දෙනට සුබෝ දැසනක් ප්‍රාර්ථනය කරනවා. විශේෂයෙන්ම රට මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්කලා ගනුදෙනු කරන්නට සිද්ධ වෙලා තියෙනවා. ගාතිකරු ජනාධිපතිතුමා මේ ජාත්‍යන්තර අරමුදලත් එක්ක ගනුදෙනු කිරීමේ අවශ්‍යතාවය එතුමා ජනාධිපති වෙන්න අගමැති වෙන්න පාර්ලිමේන්තු යන්න කලින් ඉඳලම හිටපු ස්ථාවරයමයි රට ආණ්ඩුවට කරුණු පැහැදිලි කරා. දැන් මේ වෙනකොට ජාත්‍යන්තර අරමුදලේ නියෝජිතවරිය ක්‍රිස්ටියානා ජෝර්ජිනා අධ්‍යක්ෂිකාව චීනයට ගිහිල්ලා චීන රජයත් එක්ක කරපු සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ නාවික ප්‍රතිව්‍යුහගත කිරීමට සුදුසු මට්ටමක තියෙනවා කියන ප්‍රකාශයක් කිරීම දක්වා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපිට සුබවාදී බලාපොරොත්තු තියාගන්න පුළුවන් එළමෙන 2023 වර්ෂය මේ රටේ පීඩන අඩු කර ගැනීමට පුළුවන් වර්ෂරබ් බවට පත් වෙවි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙනා වූ සහයෝගයත් එක්ක කියන එක අපි ජනතාවට සිහිපත් කරනවා. ඒ වගේම පහුගිය 8 වෙනිදා ජනාධිපතිතුමා රටේ තියෙන තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කළා. එතුමා මීට පෙර අගමැති ධූරයේ බාරගත් අවස්ථාවේ ජනාධිපතිවරයා බවට පත් වෙච්ච අවස්ථාවේ ඉඳලා නිරන්තරයෙන්ම රට මුහුණ දීලා තියෙන තත්ත්වය, ඒකේ අසීරුතාවය, ඉතින් ගොඩගන්නේ කොහොමද කියන එක පිළිබඳව වරින් වර පැහැදිලි කිරීම සිදු කරා. ඒ වගේම පහුගිය 8 වෙනිදාත් එතුමා පාර්ලිමේන්තුවේදී මේ තියෙන තත්ත්වයත් එක්කලා ගනු ලබන තීන්දුව తీරන ජනප්‍රිය තීන්දුව ගන්න පුළුවන් වෙන්නේ නැහැ කියන එක ඉතා පැහැදිලිව කිව්වා. රටපත් කරලා තියෙන බංකොලොත්භාවය, මේ ආර්ථික අර්බුදය, මේ ආර්ථික අර්බුදය ජනතාවට මටසිලිටු තීන්දුව ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. පාලකයන් එවැනි තීන්දුව අරගන්නේ ඉතා සන්තෝෂයෙන් පාදපාත්වමින් නෙමෙයි, නමුත් වේදනාවෙන් උනත් එවැනි අසීරු තීන්දුව අරගන්නට සිදු වෙලා තියෙනවා කියන එක ජනතාව ඉදිරියේ ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්න කටයුතු කරා. ඉතින් ඒ අනුව යම් යම් තීන්දුව తీරන ආර්ථිකයේ යම් මට්ටමකට ගොඩ ගන්න අතරින් ටිකක් අසීරු තීන්දුව, ජනප්‍රිය නොවන තීන්දුව ආණ්ඩුවකට නැත්නම් ජනාධිපතිවරයාට ගන්න සිද්ධ වෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලියි. මෙන්න මේ අවස්ථාවේ තමයි පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට යෝජනා මේ රට මෙවැනි අගාධයකට, මේ බංකොලොත්භාවයකට, මේ ආර්ථික අර්බුදයකට ඇද දැම්මේ කවුද, ඒකට වගකී යුත්තේ කවුද කියන එක පිළිබඳව සොයන්නටත්, ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීමටත් තීරණ කාරක සභාවක් පත් කරන්නට කියලා යනු ජනාධිපතිතුමා ඒ පිළිබඳ අවධානය යොමු වෙලා තියෙනවා. ඒට එකඟතාවය පළ කරලා තියෙනවා. යනු ඉදිරියේදී තීරණ කාරක සභාව පත් කරලා රටත් එක්ක සෙල්ලම් කරලා රට ආර්ථිකය විනාශ කරන්න කටයුතු කරපු කට්ටිය පිළිබඳව නියරදි විමර්ශනය තීරණ කාරක සභාවක් මගින් සිදු කරලා ඒ උදවිය සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට රටක් විදියට අත්‍යවශ්‍ය කාරණයක් කියන එක අපි සිහිපත් කරන්නට කැමතියි. ඒ වගේම මිත්‍රවරුනි, පෙරේදා පේරාදෙණිය සිදුවෙච්ච සිදුවීම වසර අවුරුදු 43 දරුවන්ගේ නැනසපාදපු ගුරු පියෙකුට තමයි මිලේච්ච විදියට පාර දුන්නේ. මේ අරගල කරුවන් කියන, එහෙම නැත්නම් පෙරටුගාමින් කියන, නැත්නම් අන්තරය කියන උදවිය මහාචාර්යවරයාගේ හිටපු කුලපති උපකුලපතිවරයාගේ නිවසට ගිහිල්ලා නිවස වට කරලා දේපොළවලටත් ඔහුටත් පහර දෙමින් ඔවුන්ගේ ඥාති පුත්‍රයාටත් පහර දීමට කටයුතු කරලා මේ මිලේච්ඡ ක්‍රියාව එක්සත් ජාතික පක්ෂයෙන් වශයෙන් අපි තරයේ එලා දකිනවා. එලා දකිනවා විතරක් නෙමෙයි, මේ වෙනකොටත් යම් පිරිසක් අතරංගුඩ අරගෙන තියෙනවා. මෙවැනි මිලේච්ඡ ක්‍රියාවල යෙදෙන්නම් පිළිබඳව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එසේ නොමැතිනම් රටක විනය පවත්වාගෙන යාමට හැකියාවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි පක්ෂයක් විදියට රටේ ප්‍රධානම දේශපාලන පක්ෂයේ ධාරාව විදියට අපි මේ සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි කියන කාරණේ. ඒ වගේම මේ වෙලාවේ ජනතාව ඡන්දයක් ඉල්ලන්නේ නැහැ. මේල ජනතාව කිල්ලන්න ජීවත් වෙන මාර්ග කිරිපිටි ටික, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික, බෙහෙත් ටික අරගෙන ජීවත් වෙන පුළුවන් විදිහට රට හදන්න කියන එක තමයි මේ රටේ ජනතාව කියන්නේ. හැබැයි මේ රටේ විපක්ෂය කියන්නේ, විපක්ෂ නායකවරයාත් අනිත් උදවියත් එකතු වෙලා කියන්නේ ඡන්දයක් දෙන්න කියලා. ඡන්දයකට මැතිවර කොමසාරිස්වරයා කියනවා රුපියල් කෝටි 1000ක් දෙන්න කියලා රජෙන් ඉල්ලීමක් කරනවා. දැන් එළඹෙන්නේ නත්තල් සමය. ඒ නත්තල් සමය අවසන් වෙනකොට ආරම්භ වෙන්නේ අලුත් අවුරුදු සමය. රටේ ජනතාවට නත්තලට අලුත් අවුරුද්දට කිරිබත් ටිකක් වේලා දරුවන් එක්කලා අසල් ආසින් එක්කලා සතුටින් ගත කරන්න අවසරය දෙනවද? එහෙම නැත්නම් ඡන්දයකට කෝටි 1000ක් වියදම් කරලා ඉවරලා ජනතාව හාමතේ තියෙනවා. මෙන්න මෙච්චර ජනතාවට හිතන්න තියෙනවා. දැන් මේක ඡන්දයක් සුසු වෙලාවක්ද? එහෙම නැත්නම් ජනතාව ජීවත් කරවීම සඳහා, ආර්ථිකය ගොඩනැගීම සඳහා වෙරදැරිය යුතු වෙලාවක්ද කියන එක බුද්ධිය තියෙන උදවිය කල්පනා කරලා බලන්න ඕන. විපක්ෂයේ ඉන්න කට්ටියට ඇතිලා තියෙන බලතන්නාව මොකක්ද? දැන් සජිත් ප්‍රේමදාස උන්හැට මේ නාඩගම් නටන්න දෙයක් නැහැ නේ ආණ්ඩු පෙරලන්න කියලා ඉවරලා. ඉතාමත් පහසුවෙන් එතුමාට අවස්ථාව තිබුණා නේ. ඔහුට අගමැති වෙන්න අවස්ථාව තිබුණා. ඔහු එදා අගමැති ජනතාව මුලා කරන්න
සැම්බල් පිටියට හරි කොහට්ටාරි සිරඟ ටිකක් ගෙනල්ලා ඉවරලා සම්දර්ශන පවත්වනවා. ඉතින් විපක්ෂ නායකතුමාගේ සම්දර්ශන නවත්තලා මේ වගකීම් බාර ගන්න එන්න. දැනුත් පුළුවන් දැන් මේ සියලු දෙනායකට එකාසලා ආහාර සුරක්ෂිතතාව වැඩසටහන පිළිබඳව ඉදිරියට රට ගොඩනගන්න කටයුතු කරන්න එන්න කියනකොට එයාගේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට SMS පණිඩය කරනවා කවුරුත් මේකට සහභාගී වෙන්න. මේකද ඔකට දක්වන දායකත්වය? මොහු දෙන නායකත්වය මේකද? මොහු දෙන ආදර්ශය මේකද? පුරෝගාමී නායකයෙක් විදිහට රට ගොඩනගන්න ආදරයක් එක්කමත් තියෙනවා නම් මෙතන සම්බන්ධ වෙන්න ඕන නේද කියන කාරණේ අපි විපක්ෂ නායකතුමාට මතක් කරනවා. දැන් බලන්න කැම්බල් පිටියේ කොළස් වෙනදා රැලියක් තිබ්බා. එකඟතාවයක් තියෙනවද ඇතුලේ? ආණ්ඩු පෙරලන්න කතා කරන මිනිහගේ කණ්ඩායම අතර එකඟතාවයක් තියෙනවද? නායකයාට ගරු කිරීමක් තියෙනවද? නායකයාගේ මාර්ගයේ ගමන් කරනවද? තරත් පොන්සේකා කතා කරමින් කියනවා පොරටුගාමීන් සහ අරගලකරුවන් සමග එක්කාසු වෙලෙවරලා ඉදිරියට යන්න ඕන කියලා. වැඩ කරන්නට ඕන කියලා. අජිත් ප්‍රේමදාස කතා කරනවා වෙනත් කතාවක්. ඔහු දිවිහිමියෙන් මොනවද රකින්න කටයුතු කරනවා කියන කාරණයක් ඔහු කියනවා. ඒ වගේම රාජිත සේනාරත්න මහත්මයා රූපවාහිනී නාලිකාවගේ ඊයේ රාත්‍රියේ තිබුණ සංවාදයකදී කියනවා මගේ කට වහන්න මට රැළියේ ඉඩ දුන්නේ නැහැ. ඔහු රනිල් වික්‍රමසිංහ මහත්මයා අරන් තියෙන ක්‍රියාදාමයේ හරි ආර්ථිකයේ ගොඩනැගීමට වෙනත් ක්‍රමවේදයක් නැහැ. ඔහු අරන් තියෙන ක්‍රියාදාමයේ හරි කියන එක ඔහු කතා කරාන වේදිකාවෙත් කියන්න සිද්ධ වෙනවා කියලා. ඒ නිසා ඔහුට අවස්ථාව දුන්නේ නැහැ. ඔහුට මුඛවාඩම් දැම්මා කතාවක් කරන්න දෙන්න. මොකද රාජිත සේනාරත්න කියන්නේ දක්ෂ කතිකෙක්. ප්‍රධාන දේශපාලන ධාරාවේ නියෝජනය කරන හැම අවස්ථාවකම සම්මේලනයකදී සම්මස්තරයකදී රාජිත සේනාරත්නට අපි දැකලා තියෙනවා මැයි දිනයකදී ඔහු කතාවකට අවස්ථාව දීලා තිනවා. හැබැයි ඒ දේශකයාට ඒ කතිකයාට රජ වේදිකාව 11 වෙනිදා වහලා දානවා. තානම් ඒ මේන දැන් මේක ඇතුලේ අංජබජල් එක අච්චාරුවක් කියලා තියෙන අරගලයක් කියලා. දැන් ඇතුළ අරගලයක් බාරපතන. නායකයාගේ මතවාදය ආද පිළිගන්නේ නැහැ. පොන්සේකා පිළිගන්නේ නැහැ නායකයාගේ මතවාදය. පොන්සේකා නායකයාට එහාන් ගිහිල්ලා තිනවා. රාජසේනාරත්න පිළිගන්නේ නැහැ නායකයාගේ මතවාදය. එහෙනම් මේක දැන් අරගල බීමක් බවට පත්ලා ඉවරයි සජබේ ඇතුලේ. ඉතින් ඒ නිසා තමන්ගේ නායකත්වයට අනුවවත් කණ්ඩායම මෙහා ගන්න බැරි මිනිහේ ආණ්ඩු පෙරලන්න කටයුතු කිරීම පිළිබඳව අපි කනගාටු වෙනවා කියන කාරණේ මම සඳහන් කරන්නට කැමතියි. ඔබට මුලත් අහන්න තියෙනවා අවස්ථාව තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ පරිවාස ආණ්ඩුවක් හැදුවා. යාදක නොරතරතනේ එතන පැහැහීමක් නැත. නමුත් අවස්ථානුකූලව පැහැුණා. ඊට පස්සේ 2005 දී මහින්ද රාජපක්ෂ දිනවීම සඳහා මහින්ද රාජපක්ෂත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ එකට එක්කාසු වුණා. එක්කාසු වෙලා මහින්ද රාජපක්ෂ දිනවල රට මේ තැනට එනකම් ගිනහවා. ඊට පස්සේ 2015 දී ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පෝට්ටුවේ කොටසකුත් මෛත්‍රීපාල සිරිසේන දිනවීම සඳහා එකට එක්කාසු. ඉතින් එනම් අතීතයේ ඕනතරම් අවස්ථාවලදී විවිධ කණ්ඩායම් එකට එක්කාසු වෙලා මැතිවරණවල ක්‍රියාදාමවල යෙදිලා තියෙනවා. ඉතින් දැන් මෙතෙන්දී අපට තියෙන රටේ ප්‍රශ්නයක් ගොඩනගන්න. දැන් අද ගරු ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව තජබේ ආදී සියලු දේශපාලන පක්ෂ කණ්ඩායම් ගන්නාවක් එක්ක එක්කාසු වෙලා තමයි මේ රට මේ වැටිලා තියෙන දණින් ගොඩ ගැනීම සඳහා පියවර ගන්න. ඉදිරියේදී රට ගොඩනැගීම සඳහා සහ අපිට අපි කියලා තියෙන හැම ඉලක්කම අපි ජනාධිපතිතුමාත් අපිත් කියලා තියෙන්නේ අපි පක්ෂ මතයත් එකයි. රට ගොඩනැගීම සඳහා අපි ඒකට සුදුසු ඕනම කෙනෙක් එක්ක එක්කාසු වෙලා ඉවරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඒ නිසා පොහොට්ටුව පක්ෂයේ කට්ටියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තජබේත් දැනටත් ඉන්නවා. ඉදිරියටත් ඒ කණ්ඩායම කොටම කර එකට එකතු වෙලා වැඩ කටයුතු කරන බාධාවක් නැහැ. මීට මාස 6කට පෙර එක්සත් ජාතික පක්ෂයේ කිව්වේ රට වැට්ටුවේ රාජපක්ෂවරු පොහොට්ටු කියලා. ඒ රට වට්ටපු කට්ටිය එකතු වෙන්නේ මේ වැඩනවා. ඔව් අපි ඒක එදා කියලා තියෙනවා අදත් කියලා තියෙනවා ඒකේ මේ ගැටලුවක් නැහැ. දැන් මෙතන දැන් ගොඩ ගන්න එපා. මේ ගොඩ ගන්න එකතු කර ගන්නකොට ඒකට උදව් වෙන්න පුළුවන් හැම කෙනෙකුම උදව් වුණා. දැන් වට්ටන්න උදව් කරන්න රමේදී වට්ටන්න උදව් වෙන්නත් එතන අද සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් වට්ටන්නත් උදව් වෙන්න ඇති. නමුත් දැන් තියෙන ගොඩ ගන්න ගොඩ ගැනීම සඳහා අපි නිරදින මග පෙන්වීමක් යටතේ ජනාධිපතිතුමා කටයුතු කරනවා. ඒ මග පෙන්වීම යටතේ අනිත් ඔක්කොම එකතු වෙන්න පුළුවන්. ප්‍රභාකරන් දේශහිතවාදීව විලේච්ඡයක විදිහට කුරුරි තනත් එක විදිහට කටයුතු කරන්නේ නැතුව ප්‍රජාන්ත්‍රවාදී ගරු කරමින් වැඩ කටයුතු කරපු මිනිහෙක් නම් එක්සත් ජාතික පක්ෂයට වැඩ කටයුතු කරන්න දුන. හැබැයි රටේ නීතිය නොපිළිගන්නා වූ ත්‍රස්තවාදීක වෙච්ච විලේච්ඡයක වෙච්ච කුරුරි ප්‍රියාදාමික එදිරිචි ප්‍රභාකරන් එක්ක එක්සත් ජාතික පක්ෂයට එක්කාසු වෙන්න පුළුවන් ගමන් තිබුණ නැති නිසා තමයි එක්සත් ජාතික පක්ෂය ඔවුන් එක්කලා ගනුදුනු කරන්න ගියේ නැත්තේ. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය ඕමන්තර ගිහිල්ලා LTT සංවිධානයට සල්ලි දීලා ඉවරලා ඔවුන්ගේ සහය ලබා ගැනීමට කටයුතු කරගත්තේ නැත්තේ. ඒ නිසා අපි ප්‍රභාකරන් එක්ක එදා එකතු වෙන්නේ නැහැ. හෙට එකතු වෙන අවශ්‍යතාවයක් නැහැ. අපි කුරුරි මිලේච්ඡයන් එක්කලා ඒකාධිපතින් එක්කලා අපේ එක්කාසුවක් නෙමෙයි අපේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මිනිසුත් එක්ක එක්කාසුවක්. ඒතකොට ජනතාවට සහතිකයක් දෙනවා කවදාවත් රට වට්ටපු කට්ටිය ඉදි දකින්නේ නැහැ කියන්නේ.
ඔබ මගේ මුල් කරුණු දැක්වීමට අහුන්කන් දීගෙන හිටියා නම් ඔය ප්‍රශ්නේ මගෙන් අහන්නේ නැහැ. මම මුල් කරුණු දැක්වීමේදී කිව්වා රට වැටීමට අදාළ උදවිය සම්බන්ධ. මම දෙවෙනි කරුණ වශයෙන් ගත්තේ ඒක. පාර්ලිමේන්තුවේ තීරණ කාරක සභාවක් පැවැත්වීමත් කළ යුතුයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන අපි යෝජනාවට ජනාධිපතිතුමා එකඟතාවය පළ කරලා තිනවා. ඒ අනුව ඒ පාර්ලිමේන්තු තීරණ කාරක සභාවෙන් රට වැටීමට අදාළ වගකීම් පිළිබඳ විමර්ශනය කරන්නත් උන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමටත් එක්සත් ජාතික පක්ෂයවත් ජනාධිපතිතුමාවත් පසුබට වෙලා නැහැ කියන එක මගේ මුල් කරුණ දැක්වීමම මම ප්‍රකාශ කරා. දැන් එතකොට මේ සම්දාන සැපීමත් සම්බන්ධයේ පොහොට්ටුලේ කම්පරයක් කියනවනේ මාධ්‍යත් වාර්තා කළා සම්දාන සැපීමත් සම්බන්ධ. දැන් එතකොට මේ අරගල කරෝ මේ පසුගිය කාලේ පෙරළි ඇති කරලා මේ තරතුරු වලින් පහ කරපු අයට චෝදනාවක් තිබුණා ඔයගොල්ලෝ රිජිස්ටර් චෝදනාවක් කළා මේ කට්ටිය තමයි වග කියන්න ඕනේ කියලා. දැන් මේගොල්ලොත් එක්ක මම ඔබතුමාලා සාකච්ඡා කරන්නේ. එතකොට කොහොමද මේ 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 හොරකම් කළා තියෙනවා මේ රටවට්ටලා තියෙනවා මේගොල්ලොම අරගෙන වැරදි කරෝ කරා. නෝ අධිකරණයක පුද්ගලික වැරදිකාරයක් කරපුවාම ඒ පුද්ගලයා සදහටමයින් කරලා තියන්නේ නැහැ. ඔහුට පුනරුත්ථාපනය වෙන්න නිවැරදි වෙන්න අවස්ථාව වුණ තරම් දෙනවා. ඒක තමයි රටේ නීතිය. රටේ නීතිය කියන්නේ පුද්ගලයන් සමස්ත වශයෙන්ම බැහැර කිරීම නැත්නම් එල්ලලා මරලා දාන්න නෙමෙයි. ඔහුව නිවැරදි මාර්ගයට ගැනීම සඳහා තමයි නීතිය තියෙන්නේ. ඉතින් රටේ නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන්නේ නිවැරදි මාර්ගයට ගැනීමට. ඒ නිසා තමයි තීරණ කාරක සභාව පාර්ලිමේන්තුවේ පිටවන්නේ ඒක තුලින් නිවැරදි දේපළ බලන්න. ඒක තුලින් ඒ උදවිය සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්න. ඉදිරියේදී සහ වර්තමානයේදී ඉන්න උදවියටත් නැවත එවැනි දුෂ්ට ක්‍රියාමාර්ග නොකිරීම සඳහා තමයි තීරණ කාරක සභාව පත් කරලා නීතිය ක්‍රියාත්මක කරලා පෙන්වන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් අපි දැක්ක මේ පොහොත් කණ්ඩායම කියවල මේ අරගල කරුවන් පුනරුත්ථාපනය කරන්න ඕනේ කියලා. හරි අරගලින් චෝදනාවනේ වැඩිපුරම පොහොට්ටුවේ අයද මේ රට වැටෙනවා කියන එක. ඒකට මේ ජනාධිපතිතුමා පොහොට්ටුවේ කට්ටියද පුනරුත්ථාපනය කරන්න අරගලයට සම්බන්ධ මුර්චි කට්ටිය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරේ. ඔවුන් ගියේ නැ මර ක්‍රියාවලට ත්‍රස්ති ක්‍රියාවලට. අරගලයේ දේශපාලන බලවේග අතර ගත්තට පස්සේ පෙරටු ගාමීන් හරි ජනතා විමුක්ති පෙරමුණ හරි අජබේ හරි වෙන කණ්ඩායමක් හරි එතන රිංගා ගත්තට පස්සේ තමයි අරගලය ප්‍රචණ්ඩකාරී බවට පත් වුණේ. ඔබට මතකද? ඒගොල්ලෝ කාලාන්තරයක් තිස්සේ ගෝල්පේස් පිටන් හිටගෙන ඉඳලා අරගලයේ ඉඳලා හිටියා. ඒක ඉතාමත්ම සාමකාමී ඒ වගේම මානව ගුණ ධර්ම වලට අතුල ඒ වගේම ඒගොල්ලෝ විනෝදයෙන් සංස්කෘතික අංග වලින් බොහොම ලස්සනට ඒගොල්ලෝ අරගලයේ සිදු කරන්නේ. ඒ අරගලයට අවසානට බැස්සා දේශපාලන පක්ෂ. ඒ දේශපාලන පක්ෂ බැස්සට පස්සේ මේක ප්‍රචණ්ඩ වුණා. සාමකාමී අරගලය ප්‍රචණ්ඩ අරගලයක් බවට පත් කළා. ඒ ප්‍රචණ්ඩ කරුවන් සම්බන්ධව තමයි ක්‍රියාමාර්ග ගන්න තියෙන්නේ. සාමකාමී අරගල කරුවන් සම්බන්ධව කවුරුත්ම ජනාධිපතිතුමාවත් අපි කවුරුත්වත් කටයුතු කරලා නැහැ නීති ක්‍රියාත්මක කරලා නැහැ. නෑ මම ඇහුවේ දැන් පොහොට්ටුවේට චෝදනා වෙල්ල වුණානේ මේ ආර්ථිකය වැට්ටුවා කියලා. බුදුමා කියන දැන් ඒ කට්ටියත් පුනරුත්ථාපනය කරන්න ඕනේ වැඩි දිහදා ගන්න ඕනේ කියලා. මම ඒකයි අපි පොහොට්ටුවේත් දෙන්නේ පුනරුත්ථාපනය කරන්න සඳහන් එක. පොහොට්ටුවද කවුද කියලා නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තේරින් කාරක සභාවකත් කරලා තේරින් කාරක සභාවේ නිසි විමර්ශනයකදී මේකට වගකීම්තෝ කවුද කියන බල්ල වගකීම්තන් සම්බන්ධව තමයි අඩු කරන්නේ. පොහොට්ටුවවත් SLF එකවත් JP එකවත් UMP එකවත් සම්බන්ධ ප්‍රශ්නේ නෙමෙයි මේක. මේ රට මේ අගාධයට පත් කරන්න බංකොලොත් කරන්න කටයුතු කරේ කවුද අන්න ඒකට වගකීම්තන් සම්බන්ධව කටයුතු කරන්නේ. දැන් මේ බැසිරාජ් පක්ෂමතුමා මේ රූපවාහිනී වැඩසටහනකට ඇවිල්ලා කියනවා අපේ ආශිර්වාදයේ මේ ආණ්ඩුවට දීපට අපි නෙමෙයි මේ ආණ්ඩුව කරන්නේ. ආණ්ඩුව කරන්නේ රටෙන් වික්‍රමසිංහ ඒ පිරිස තමයි මේ ජනතාවට වග කියන්න ඕනේ කියලා. එතකොට මේ ඇඟ බේරගන වගේ නේද? ඒක තමයි රණල් වික්‍රමසිංහ මහත්තයා මේ වාක්‍යෙම ගත්තේ තනියම බය නැතුව. බය නැති මිනිහෙක් විතර වාක්‍යෙම ගත්තා. අරගෙන ඉවරලා ජනතාවට දැන් සහනක් දුන්නා. පොහොර මිටිය නැතුව තිබුණා. රුපියල් 43000ට යූරියා මිටිය නැග්ගා. ඒ යූරියා මිටිය රුපියල් 10000ට දෙනවා. අද ගොවියට පොහොර ටික දෙනවා. ගොවියා අඹුඩ ගහගෙන පොළොන්නරුවේ ඉඳලා මාදුරුවෙන් කොළඹට පයින් ඉන්නේ නැහැ. අන්නේ එනම් මේක හැදුවනේ. ඒ හැදීමේ වගකීම රණල් වික්‍රමසිංහ මහත්තයාට තියෙනවා. ඒ හැදීමේ ගෞරවය වගකීමට වඩා ඔහු වගේ මිෂ්ඨ කරා. එහෙනම් ඒ ජනාධිපති රණල් වික්‍රමසිංහ මහත්තයාට ඒ ගෞරවය තියෙනවා. පොලින් ටික නැති කරලා ඉවරලා බට් ටික සුලභ කරලා ඉවරලා පොහොර ටික දීලා ඉවරලා ගොවියට වගා කරගන්න දීලා ගොවියට ඉඩන්ටික ලබා දෙන්න කටයුතු කරලා ආහාර සුරක්ෂිතතාවයට සනා නැති කරලා ජාත්‍යන්තරයේ අප්‍රසාදය නැති කරලා ඉවරලා ඒ වගේ නයිටික ගිවගන්න බැරි හිරෙලා තිබතෙන් නයිටික ගිව ගැනීම සඳහා සාකච්ඡා කරලා ඉන්දියාව චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ හැම කෙනෙක් එක්කම සාකච්ඡා කරලා මේකෙන් ගොඩදාගැනීමට රණල් වික්‍රමසිංහ මහත්තයා කටයුතු කරලා දෙනවා. ඉතින් අත්වසම මේ තුමන්ට නගෞරවයක් නෝ නැතු වෙන කාට ගෞරවයක් නැද්ද වෙන කවුරුත් මොනවත් කරන්න වෙන්නේ අද ලෝකනායි
නායක විශ්වාසය තුළ තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ චරිතය මිස වෙන බැරිල් රාජපක්ෂගේ චරිතයට රංගේ බණ්ඩාර චරිතයටවත් නෙමෙයිනේ. එහෙනම් ඒ ගෞරවය ඒකට මට හිමි වෙන එක හරි. හැබැයි එතුමා අවසානට කියනවා නිවේදනය ගහලා මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවක් කියන්නේ ඇයි කියලා. එතුමා අර මේ රනිල් රාජපක්ෂ උනාද එහෙම නැත්නම් රාජපක්ෂලා රනිල් උනාද කියලා. හැබැයි බැසිල් මැතිතුමා කියන්නේ රනිල් රාජපක්ෂ උනා කියලා. අවුරුදු 28ක් විපක්ෂේ හිටියා. එතුමා ඒ ස්ථාවරය වෙනස් කරන්නේ. එහෙනම් අද ඔය බැසිල් රාජපක්ෂ මහත්තයා හරි, තව කෙනෙක් හරි, පෙරටුගාමි හරි, සජබේ හරි, ජේපී හරි, කවුරු හරි අන්දමට වෙනස් වෙන මිනිහෙක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා දැක්මක් තියෙන ප්‍රතිපත්තියක් තියෙනවා. එතුමායි ප්‍රතිපත්තිය ඒ දැක්මේ වැඩ කටයුතු කරනවා. දැන් ඊළඟ ජනාධිපති වර්ණයේ පොහොට්ටු අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ නෑ රනිල් වික්‍රමසිංහ මහත්තය රටේ අපේක්ෂකයා. ඔහු ජනාධිපති අපේක්ෂකයා විදිහට ඉන්නේ නැද්ද? එතුමා රටේ ජනාධිපති අපේක්ෂකයා. පොහොට්ටු සහය ඇතුළු හැමෝගේම. දැන් දෙසැම්බර් මේ 26 ඉඳන් 30 වෙනකම් මේ පළාත් පාලන ඡන්දයට නාම යෝජනා පාලනය කරනවා කියලා දෙනවා. එතුමා කියන්නේ ඡන්දයම එන්න පාත්තන්න ඕනේ නැහැ කියන එතකොට. මෙතන කොමිසම සූදානම් වෙනවා ඡන්දේ. ඔබතුමා සල්ලි ටික දෙනවා. සජිබෙන් සල්ලි ටික දෙනවා කෝටි 1000ක් දෙනවා කිසි ගැටලුවක් නැහැ. මේක නාම සල්ලි කොහෙද තියෙන්නේ දැන්? මෙතන අල්ල බලන්නේ පල්ස් නේද, නාඩි නේද? නාඩි වැටෙන හැම මිනිහටම රටේ තත්ත්වය තේරෙනවානේ. ඉතින් ඒක රටේ තත්ත්වය තේරෙන්නේ නැති මිනිහෙක් ඉන්නවනම් එහෙනම් පංචේන්ද්‍රයන් වැඩ කරන්නේ නැති මිනිහෙක් වෙන්න ඕන.